බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහණෙනි අඬා අඬා හරි සිල් රකින්න කියන. ඒවැ විපාක යහපත් විපාක අනාගතයේ ලැබෙනු. උපතින්ම සමහර අයගේ සංසාරය ඒ කර්මාන් රූපීව කෙලෙස් වැඩි අයින් අඩු අයින්. හැබැයි කොච්චර හිතට වද දුන්නත් මොන තරම් හිත කෙලෙස් වලින් පෙළුනත් අඬා අඬා හරි මහණෙනි සිල් රකින්න යහපත් විපාක ලැබෙනවා කියන. ඒ නිසා කොහොම හරි පන්සිල් ටික රැකගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිත්‍ය සීලේ නිත්‍ය වශයෙන්. දැන් බලමු අපි එකින් එක චුට්ටා. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාද ප්‍රාණඝාතයෙන් වළකින සබ්බපාන භූතේසු සියලුම සත්‍යයන් ගැන හිතානුකම්පිත මෛත්‍රී සිත ඇති කරගන්න. නිහිත දඬෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ, ඒ කියන්නේ සාර නිතර දනු මුගුරු අවියාවිද අරගෙන සත්තුන්ට ගහන මරණ කොටන ඒ වගේ ප්‍රාණඝාත ආදී අකුසල් කරන අය ඉන්න, ඒවෙන් වැළකිලා සබ්බපාන භූතේසු සියලුම සත්‍යයන් ගැන මෛත්‍රී සහගත සිතෙන් තමන් ප්‍රාණඝාතයෙන් වළකින වේරමණී. ඒ වළකිනවා විතරක් නෙමේ සික්ඛාපදං සම් ප්‍රාණඝාතයක් කරන්න අවස්ථාවක් ආවොත් මං කරන්නේ නෑමයි කියලා හික්මෙනවා. දැන් සමාදන් වුණා. දැන් ප්‍රාණඝාතයක් කරන්න අවස්ථාවක් නෑ. දැන් අවස්ථාව එනකොට සිහි කරගන්න දක්ෂ වෙන්න. දැන් බණ අහනවා. කැමරා 3-4කුත් මූණට එහෙම මෙහෙම ගහලා තියෙනවා. දැන් මේ බණ බලාගෙන ඉන්නම ලෝකයාම දකින්නත් පුළුවන්. හාමුදුරුවෝ ඉස්සරහා ඉන්නවා. දැන් නිකන් මදුරුවෙක් කැරකිලා කන වටේ කැරකිලා ඇවිල්ලා මූණෙම වහනවා. දැන් මොකද කරන්නේ? නිකන් අතින් යවනවා, පිඹලා යවනවා, යන්න කියනවා. දැන් බොහොම මෛත්‍රියෙන් ඉවසගෙන ඉන්නවා. නිදාගන්න ගියහම කවුරුත් නැහැ කාම්බරේ. මදුරුව කැරකිලා ඇවිල්ලා මූණේ වහපුවාම එතකොටත් පිඹිනවද? අන්න එතකොට සිහි කරගන්න පුළුවන් නම් සැනින් මතක් වෙනවා නම් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා ශික්ෂාපදේ සමාදන් වෙච්ච කෙනෙක් කියලා එතනදි සිහිය පිහිට ගන්න පුළුවන් නම් අන්න තමන්ගේ සීලේ සිහියෙන් ශික්ෂාපදේ රැකගෙන දවස ගෙවන කෙනෙක්. ඒ නිසා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගත්තා වගේම ඒ ශික්ෂාපදේ බිඳෙන අවස්ථාවක් එනකොට වීරියෙන් සිහියෙන් නුවණින් මම ඒක කරන්නේ නෑ කියලා ඒකේ වළකින්න ඕන. අන්න එයා තමයි සීලේ රකින්. දැන් අපි සමාදන් වෙනවා හොරකම් කරන්නේ නැහැ. අදින්නාදාන වේරමණ වලකිනෝ සික්ඛාපදං සමාදිය. හදිසි අවස්ථාවක් එනවා කෙනෙකුට. පන්සල් සමාදන් වෙලා යනවා. දැන් මෙතන වාඩි වෙලා හිටිය කෙනෙක් බණ අහනකොට දැන් ඉති මොන හොරකම් කරන්න මෙතන? ගෙදර ඉන්නවා. ගෙදර කට්ටිය තමන්ගෙම ගෙදර ඉන්නකොට තමන්ගෙම මොන හොරකම් කරන්නද? හදිසියේ ගමනක් යනවා බස් එකේ. යනකොට කාගේ හරි පර්ස් එකක් කකුල ළඟම වැටෙනවා. දැන් තමයි සටන තියෙන්නේ. දැන් හිතට එනවා මේක අරගෙන පස්සේ පන්සිල් ගන්නවා. එහෙම හිතෙන්නත් පුළුවන්. දෙයියෝ දුන්නා වගේ දෙවියන්ව ගෑවෙන්නත් පුළුවන් එතනට. කකුල් දෙක ළඟටම වැටිච්ච එක මගේම පිනකටයි ලැබුණේ. එහෙම හිතෙන්නත් පුළුවන්. ගොඩාක් ප්‍රශ්න තියෙනවා ගෙවල් වල. ඒ නිසා ඉස්සල්ලා ප්‍රශ්න ටික විසඳගෙන පස්සේ පන්සිල් රකින්නවා. මතක තියාගන්න අකුසලයකට හිත යොමු වෙනකොට ඒකට කරුණු ගැළපිලා ගැළපිලා ඒකට අනුව හිත හැදිනා එනවා. අන්න ඒ වෙලාවට තමයි සික්ඛා හික්මෙනවා. මං කීයටවත් මේක කරන්නේ. මං ආදීනව සිහි කළා, කර්ම කර්මඵල සිහි කළා, මං මේ වැරද්ද කරන්නේ නෑ කියලා දැඩි අදිෂ්ඨානයෙන් ඒක නොකර ඉන්න. ඒ වගේ වැරදි කාම සේවනයේ වළකිනවා කියලා සමාදන් වෙනවා. හැබැයි හිටි ගමන් Tamanට අවස්ථාවක් එනවා හිත පාලනය කරගන්න බැරි. අන්න එතනදී තමයි වීරිය සිහිය නුවණ ඇතුව කර්ම කර්මඵල සිහි කළා නෑ මම මේ වැරදි වැඩේ කරන්නේ නෑ කියලා සිහිය පිහිටවගෙන ඒකේ වළකින. බොරු කියන්නේ නෑ කියලා සමාදන් වෙනවා. හැබැයි ගෙදර තනියම ඉන්නේ කාට බොරු කියන්නද? කවුරු හරි අහු වෙනවා, කතාවට වැටෙනවා. ඔහේ කතා කර කර ඉන්නකොට දැන් තමයි හිතට බොරු කියවෙන්න අවස්ථාව තියෙන්නේ. එතනදි සිහියෙන් මං යහපත් සුභාසිත වචන විතරක් කතා කරනවා. මං කීයටවත් කා එක්කව බොරුවක් කියන්නේ නැහැ කියලා එතනයි තමයි වචනේ සංවර කරගන්නේ. ගෙදර ඉන්නවා, පන්සලේ ගිහිලා සීල් ගන්නවා, හොඳට ඉන්නවා. කීයටවත් අවස්ථාවක් නැහැ දැන් මත්පැන් බොන්න. දැන් යාළුවෙක් එනවා ගෙදරට. බේබද්දෙක් එනවා බෝතලයක් අරගෙන.
අන්න දැන් අවස්ථාව යෙදෙනවා. අන්න එතනදී ආදීනව සිහි කරලා කර්ම කර්මඵල විශ්වාස කරලා පින් පව් ගැන හිතලා අන්න වලකිනු සික්ඛාපද. ඒ නිසා ඒ වගේ අපි පන්සිල් ගත්තා වගේම දවස පුරාම මේ සික්ඛාපද ගැන සිහියෙන් එවැනි වැරදී වැටෙන අවස්ථාවක් එනකොට හොඳ සිහියෙන් වලකින්න දක්ෂ වේ. ඒ නිසා පින්වතුනි සෝවාන් වෙනකන් අපි සීලයේ තුල හොඳ සිහියෙන් නුවණින් වීරියෙන් වැටි වැටි නැකිටිනවා වගේ පොඩි ළමෙක් ඒ පැත්තට අපි පුරුදු වෙනවා. ධර්මයේ පිහිටන ආදීනව සිහි කරනවා. කර්ම කර්මඵල හිතනවා අපාය බයිසෙ. ඔහොම තමයි ඉස්සරහට යන්නේ. එහෙම යන කෙනා කොහොම හරි ධර්මයේ අවබෝධයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙච්ච තැන අන්නයා අවබෝධයෙන්ම සීලේ පිහිටන. ඊට පස්සේ යාට කිසිම හේතුවකින් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ කියන. අපේ පෙර පිනකට බුද්ධ ශාසනය හම්බුණා, මනුෂ්‍ය ජීවිතය ලැබුණා, ෂණ සම්පත්තිය ලැබුණා, ධර්මයේ ගැන හිත පැහැදුණා, බණහන්න ලැබෙනවා, විශාල භාග්‍යයක් දැන් ලැබිලා තියෙන වෙලාව. දිවි හිමියෙන් පන්සිල් රකින්න, හොඳට සීලාදී ගුණ ධර්ම ගැන සිහියෙන්ගෙන ඒ සීලය ගැන සිහි කරන්න, මේ උතුම් සීලාදී ගුණ ධර්ම මට නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒක සීල පාරමිතාව, දස පාරමී අතර අපි මේ පුරුදු වෙන්නේ සීලාදී ගුණ ධර්ම පුරනවා කියන්නේ සීල පාරමිතාව පුරන.